මයන්ගෙන පුද්බිම පූජාභූමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්නස් පත්‍ර ප්‍රධානය ජනාධිපතිරනි වික්‍රමසිංහගේ මූලිකත්වෙන් ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට මහාසංගරත්නය හා විපක්ෂණනායග සජිත් ප්‍රේම දාස ඇතුළූ පක්ෂ විපක්ෂ දේශපාලයක් නින් රසක් එක්ව සිටියා. මහිියංගෙන චෛත්‍ය රජාණන් වහන්සේ සහ වලාකුළු බැම්ම ප්‍රතිසංස්කරණය කර සසුනට පූජා කිරීම මෙන්ම වැවමධදේ ඉදි කෙරුණු අඩි එකසිය දෙකක්කුස හිටි පිළිම වහන්සේ සසුනට පූජා කිරීමද මෙහිදී සිදුකෙරුණා. ඉන් අනතුරුවයි මහිංග පුද්ධබිම පූජා භූමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ රාජ්‍ය මහුත්සවය පැවැත්වුණේ. ඒද අදස් දැක්වූ විපක්ෂණයක සජිත් ප්‍රේමදස කියා සිටේ වච්චනයට පමණක් සීම නොවේ බුදුදහම සුරකීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. අද සමාජය තුළ සම්බුද්ධ ශාසනයේ ගොඩනැගීම සමහරෙක් කට වචනයට පමණක් සීම කරල තිබෙන. එවන් අවස්ථාවක මහිියංගන රජමහා විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ. සම්බුද්ධ ශාසනයේ උන්නතියවූ දෙසා. උන්වහන්සේ මේ ෂ්ටසිද්ධ කරපු මේ ක්‍රියාදාමය, අපි හැමෝටම, දර්ශක් හැටියට මම හිතන. බුදු දහම රාජ්‍ය පාලනයට ජන ජීවිතයට වැළගත් උපදෙස් ගණනාවක් ලබාද. විශේෂෙන්ම පාලකයාට පමණක් නොව සමාජයේ පුරවැසියා. ජීවත් වීයුතු ආකාරය. අනු ගමනය කරයුතු සාරධර්ම ප්‍රතිපත්තිෙන් මනාව අවබෝධ කර ගැනීමට අපට හැකියාව තිබෙන. වැවයි දාගැබයි ගමයි පන්සලයි එකට එකතු වුණු මේ අවස්ථාවේ සම්බුද්ධ ශාසනය උන්නතිවඋ දෙෙසා. පිස්සිලු දෙනාම එකට එකතු වී ඒ වෙනුවෙන් ඇපකපවෙන්නට ඕන. රට ලෝක සිදුවන් උනුසුපපුුව තැන කණඩා සිත නිියව ියෝටක් චනල්ල එක අදම සබස්රයිබ් කරඩා.